සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, අපි ඉතාම වැදගත් බෞද්ධ මාතෘකාවකට එන්නේ මේ විභජ්‍යවාදය සහ අභිධර්මයේ පිළිබඳ සම්බන්ධය සහ විභජ්‍යවාදීන් අභිධර්මයේ පිළිබඳව නියම අර්ථකථන සපයනවද නැද්ද කියන කාරණය පිළිබඳ තමයි අපි මේ සාකච්ඡාවදී අපි දැන් අවබෝධ කරගන්නේ. මෙතනදී අපි නැවතත් මතක් කරනවා විභජ්‍යවාද කියන වචනය ථේරවාදී සහ මහා සාංගික යන දෙපාර්ශ්වයම පාවිච්චි කරපු වචනයක්. ඒ කියන්නේ විභජ්‍ය කියලා කියන්නේ බෙදා වෙන් කිරීම. විභජ්‍ය කියන එකේ විරුද්ධාර්ථය තමයි ඒකාංශ කියන එක. ඒ කියන්නේ බුද්ධාගම විස්තර කරන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා, ඒකාංශ ව්‍යාකරණය සහ විභජ්‍ය ව්‍යාකරණය. ඒකාංශ ව්‍යාකරණයේදී පුද්ගලික මතිමතාන්තර අනුව තනි මතයක් අනුව ගෙනලා බුද්ධාගම විග්‍රහ කරනවා. විභජ්‍ය ව්‍යාකරණයේදී ධර්ම කොටාස බෙදා වෙන් කිරීම යන ක්‍රමවේදය තුළින් ධර්මය විග්‍රහ කරනවා. ප්‍රධාන කොටම විභජ්‍ය ව්‍යාකරණය පිළිගත්ත අතිවිශාල පිරිසක් හිටියා. ඒ විශාල පිරිස අතරට මතක තබා ගත යුතුයි තුන්වෙනි දෙවෙනි ධර්ම සංගායනාවෙන් වෙන්වෙල ගිය බොහෝ පිරිසක් විභජ්‍යවාදීන් වශයෙන් තමන්ව නම් කරගත්තා. ඒක මතක තියාගන්න ඕන. ඒ නිසා විභජ්‍යවාදය කියලා කියන්නේ මුල් බුදු සමය කියලා කියනවනම් එහෙම නැත්නම් පිරිසුදු බුද්ධාගමේ කියනවනම් ඒක ලොකු අන්තරායක්. ඒ කියන්නේ එහෙමනම් අර මහා සාංගික පරම්පරාවත් නිවැරදි බුද්ධාගම අදහන කට්ටිය ඉන්න ඕනේ නිසා ඒ කතාව වැරදි. ඉතින් ඊළඟට දේ තමයි මේ විභජ්‍යවාදීන් අභිධර්මයේ පිළිබඳ ධර්ම මතවාද ඔවුන්ගේ එක එක කණ්ඩායම් අනුව වෙනස්. දැන් උදාහරණයක් වශයෙන් අපි දන්නවා අසපු කණ්ඩායම තමයි අද ලොකුම කණ්ඩායම් බවට පත් වෙලා ඉන්නේ. අසපු කණ්ඩායම මුලදී අභිධර්මයේ පිළිගත්තේ නැහැ. දැන් කියනවා අභිධර්මයේ පිළිගන්නවයි කියලා. ඒක කොතනින් කොයි ප්‍රමාණයට පිළිගන්නවයි කියලත් එහෙම නිශ්චිතතාවයක් නැහැ. ඒ නිසා අපි මූලික වශයෙන් අපි බලමු අභිධර්මය ගැන බුදුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ මොකද්ද, සූත්‍ර පිටකේ තියෙන්නේ මොකද්ද කියලා. දැන් එතනදී මතක තබා ගත යුතුයි නවාංග ශාස්ත්‍ර ශාසනයේ කොටස තමයි අභිධර්ම පිටකේ. ඒ කියන්නේ අභිධර්මය කියන එක ශාස්ත්‍ර ශාසනයේ තියෙන අනිවාර්ය වටිනා ඉගැන්වීම් වර්ග 9න් එකක්. ඒ වර්ග 9න් එකක් වෙන අභිධර්මය අභිධර්ම වේදල්ල කියන කොටස් දෙක එක්ව සලකලා තියෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අභිධර්ම සහ වේදල්ම ධර්ම තමයි කියනවා අමාරුම ධර්ම කොටස. බුදුන් වහන්සේ කියනවා නවාංග ශාස්ත්‍ර ශාසනයේ ඉසලම අතුරුදහන් වෙන්නේ අභිධර්ම වේදල්ල කියන දෙක. අවසානයේ ඉතුරු වෙන්නේ ජාතක කතා. ඒ කියන්නේ අන්තිමට අතුරුදහන් වෙන්නේ ජාතක කතා, මුලින්ම අභිධර්ම වේදල්ල කියන දෙක. ඒ වගේම නවාංග ශාස්ත්‍ර ශාසනයේ අභිධර්මය අතුරුදහන් වෙන වගේම යම්කිසි කාලයක මාර්ගඵල නොලදාය අභිධර්ම වේදල්ල ධර්ම කොටස විස්තර කරලා දෙන්න ගියොත් ඒව අවුල් වෙලා ඒ මහා විනාශයක් වෙනවා කියනවා. දැන් අද වෙලා තියෙන්නේ ඒක. ඒ කියන්නේ මාර්ගඵල නැති කට්ටිය ඒවා විස්තර කරන්න කියලා තමන්ට ඕන විදිහට, තමන්ට ruci විදිහට විස්තර කරලා තමන්ට කැමති අර්ථකථන දෙනවා. ඒ වගේම තමන්ට තේරෙන දේ බාර ගන්න නොතේරෙන දේ කියනවා. මේ ගුරු බුදුහාමුදුරුවෝ කිව්ව දේ නෙමෙයි කියලා. දැන් මම ඔප්පු කරනවා ඉතින් මේ සුළු කාලයක් තුල අභිධර්මයේ බුද්ධ දේශනාවක් ඒ වගේම අභිධර්මයේ කියන එක තුන් පිටකේට අවශ්‍ය අනිවාර්ය අංගයක් කියලා. ඒ නිසා අභිධර්ම පිටකේ එක අකුරක් හරි හලන්න විසි කරන්න ඒවා කරන්න දෙන්න එපා. මෙන්න මෙහිමයි අහත්තිසාරිපුත්ත සූත්‍රය. අහත්තිසාරිපුත්ත සූත්‍රයේ තියෙන සූත්‍ර පිටකේ අහත්තිසාරිපුත්ත සූත්‍රයේ අහත්තිසාරිපුත්ත ස්වාමීන් වහන්සේත් මහා කොටිත මහරහතන් වහන්සේත් අතර වාදයක් තමයි විස්තර වෙන්නේ. මේ වාදයේදී අහත්තිසාරිපුත්ත තෙරුන් වහන්සේගේ ඒ ගෝලපාලයව කියනවා මහා කොටිත හාමුදුරුවන්ට ඔය අහත්තිසාරිපුත්ත තෙරුන් වහන්සේ අභිධර්ම විශාරදී. ඒ නිසා උන්වහන්සේ කියන මතවාද නිවැරදි කියලා. ඒ නිසා බුද්ධ කාලයේ අභිධර්මයේ තිබුණා කියන එක මේක හොඳම සාක්ෂියක්. ඊළඟ දේ තමයි අභිධර්මය ගැන මුගලන් මහ රහතන් වහන්සේ දේශනා කළා තියෙනවා. මුලන් රහතන් වහන්සේ කියනවා එක්තරා රාත්‍රී කාලයක මා වඩාත්ම කැමති අභිධර්ම දේශනා සම්බන්ධව කියලා. කියන්නේ මම අභිධර්ම සාකච්ඡා කර ඉන්න කැමතියි කියලා කියනවා. අනේ ඒ කැමැත්ත ගැන ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ඒ වගේම අභිධර්මයෙන් විස්තර කරන තැන් සූත්‍ර පිටකේ තියෙනවා. ඒ කියන්නේ සූත්‍ර පිටකේ තියෙන සමහර තැන් විස්තර කරන්නේ අභිධර්මයට අනුකූලව.
ඒක හොඳට මතක තියාගන්න ඕන. විශේෂයෙන්ම ජීවිතේන්ද්‍රිය කියන කතාව. ජීවිතේන්ද්‍රිය කියන එක අභිධර්මයේ තියෙන දෙයක්. ඒ ජීවිතේන්ද්‍රිය කියන එක අභිධර්මයේ තියෙන එක. ඒ ජීවිතේන්ද්‍රිය නැතුව සූත්‍ර පිටකේ සූත්‍ර සමහරව විස්තර කරන්න බෑ. ඒ වගේම සෝවාන් මාර්ග ඥානය. සෝවාන් මාර්ග ඥානය කියන එක අභිධර්ම කතාවක්. ඒ සෝවාන් මාර්ග ඥානය කියන අභිධර්මයේ තියෙන කතාව විනය පිටකේ දිගින් දිගට සඳහන් වෙනවා. සූත්‍ර පිටකේ තියෙන මේ සුප්පබුද්ධ කුටි සූත්‍රය විතරයි පැහැදිලිව එවැනි තැනක් හඳුනගන්න පුළුවන්. නමුත් විනය පිටකේ මහාවග්ග පාළියේ සෝවාන් මාර්ග ඥානය ඇති වෙන ආකාරය පිළිබඳ ඉතා දීර්ඝ විස්තර ඇති වෙනවා. ඒ නිසා මේ අභිධර්මියත් සූත්‍ර පිටකත් අතර අන්‍යෝන්‍ය වශයෙන් පැහැදිලි සම්බන්ධතාවක් තියෙනවා. විශේෂයෙන්ම අභිධර්ම පිටකයේ සූත්‍ර පිටකයේ එකම සූත්‍ර ඛණ්ඩයේ තියෙන අවස්ථාවක් තියෙනවා. ඒක තමයි තිතකප්ප සූත්‍රය. කියන්නේ තිතකප්ප කියන පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණේන තිතකප්ප පුද්ගල පඤ්ඤප්තිය. ඒ වගේම තිතකප්ප සූත්‍රයේන තිතකප්ප පුද්ගලයා පිළිබඳ විස්තරත් දෙක එකිනෙක හා සමානයි. ඒ කියන්නේ අභිධර්ම පිටකයේ තියෙන එක කෑල්ල සූත්‍ර පිටකයේ තියෙනවා. ඒ කියන්නේ තිතකප්ප පුද්ගල විස්තරය. තිතකප්ප කියලා කියන්නේ කල්පස්ථායි පුද්ගලයා. කල්පස්ථායි කියන්නේ කවුද? ආර්ය මාර්ගයේ ඉන්න මාර්ගලාභිය. මාර්ගඵලලාභිය නෙවෙයි මාර්ගලාභිය. මාර්ගලාභිය කල්පස්ථායි පුද්ගලයෙක් බවට කියනවා. ඒ කියන්නේ ඒක විස්තර කරන්නේ කල්ප විනාශයේ එළඹිච්ච අවස්ථාවේ වුණත් මාර්ගය වඩනවා නම් ඵලය ලැබෙන තුරු යා මැරෙන්නේ නැහැ කියලා. ඒ වගේම මතක තබා ගත යුතුයි මේ අභිධර්ම පිටකයේ එක කොටසක් සූත්‍ර පිටකයට එකතු වෙලා තියෙනවා. කවුරු හරි එහෙම නැතේ කියනවා නම් මම පොත දැන් මගේ ගාව තියෙනවා. මම පොත ගෙනල්ලා ඔප්පු කරලා පෙන්නනවා. මේ කොහොම ඔප්පු කරලා පෙන්නන්න සූදානමින් තමයි මේ කතාව කියන්නේ. ඒ මොකද කොටස අභිධර්ම පිටකයේ තියෙනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියන එක. මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියන එක දෙවෙනි ධර්ම සංගායනාවේදී පැහැදිලිවම සූත්‍ර පිටකයේ සමග එකතු වෙලා තියෙනවා. ඒක අපිට හරියටම නිශ්චිතව කියන්න බෑ දෙවෙනි ධර්ම සංගායනාවේදී. නමුත් කොහොම නමුත් සූත්‍ර පිටකයට එකතු වෙලා තියෙන්නේ මෙන්න මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය සූත්‍ර පිටකයේ කුද්දක නිකායට. එහෙනම් කුද්දක නිකායේ අභිධර්ම ග්‍රන්ථයක් තියෙන්නේ. තනිකරම අභිධර්ම ග්‍රන්ථයක විස්තර කරන ආකාරයක් තියෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් කියනවා නම් අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙමෙයි, අභිධර්මයේ පසුකාලීන භික්ෂුන් වහන්සේලා විසින් සකස් කරපු දෙයක් කියලා, ඒක මහා සාවද්‍ය පාපයක් හැටියට අපි තේරුම් ගන්න ඕන. එහෙම කියනවා නම් කෙනෙක් මතක තියා ගන්න ඕන මේ බුද්ධාගම නැති කරන්න ගන්න පූර්ව උපායක් වශයෙන් තමයි කියන්නේ කියලා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ අභිධර්මය යම්කිසි කොටස් පසුකාලීන එකතු වුණා. ඒ පසුකාලීන එකතු වෙච්ච කොටස් අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ කොහොමද අපි හඳුනාගන්නේ? අභිධර්මයේ ප්‍රකරණ හතක් තියෙනවා. ඒ ප්‍රකරණ හතෙන් කතාවත් උපකරණයේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී එකතු වුණා. ඒ කවුරුද දන්න දෙයක්. ඒ කතාවත් උපකරණයේ පසුකාලීනව වැරදි විදිහට අර්ථ දක්වලා අන්තරාභවයන් නැතේ කියන තැනට ඒක ගෙනාවා ථේරවාදී සංඝ පරම්පරාව. ඒකත් වැරදි. කතාවත් උපකරණයේ තියෙන අන්තරාභවයේ සීමිත පැවතීමක් තියෙන පුළුවන් කියලා. ඒක 15 වෙනි ඡේදයේ තියෙන්නේ. කතාවත් උපකරණයේ තියෙන අන්තරාභව කතා කියලා කොටසක්. එහි 15 වෙනි ඡේදය බලන්න. ඒකේ තියෙනවා සීමිත පැවැත්මක් තියෙන පුළුවන් කියලා අන්තරාභවයට. ඒ වගේම ඒ කතාව අමතක කරලා ථේරවාදයේ තුල හටගත් අන්තරාභව ප්‍රතික්ෂේප කිරීමේ ලොකු ව්‍යාපාරයක්. ඒකට හේතුව අභයගිරි වාසීන්ට ගහන්න ඕන වීම. අභයගිරි වාසීන් අන්තරාභව පිළිගත්තා. අභයගිරි වාසීන්ට ගහන්න ඕන නම් අන්තරාභව ප්‍රතික්ෂේප කළ පොත් ලිව්වා. ඒකයි උනේ. මෙතනදී විශේෂයෙන් මතක තබා ගත යුතු දෙයක් තමයි අද විභජ්‍යවාදය කියලා මහා ලොකු රැස්වීම් තියෙනවා. මහා ලොකු රැස්වීම් තියෙනවා. විභජ්‍යවාදය ප්‍රතික්ෂේප කරන කට්ටියගේ ඒව නවත්තන්නේ. මට නම් ප්‍රශ්නයක් නැහැ. මම පොත් ටික පොත් 85ක් ලියලා දිනවා. බන පොත්. ඒ නිසා මට අලුතෙන් පොත් ලියවීම අවශ්‍ය වෙන්නේ නැති සයිස් එකක් තියෙන්නේ. නමුත් මම මේ විභජ්‍යවාදින්ට මේ කාරුණිකව ආරාධනා කරනවා. ඔහොම තනි ගමන යන්න එපා. එන්න මගෙත් එක සාකච්ඡා කරන්න. ඔබලාට වැරදිච්ච තැන් මම ඉතාම නිශ්චිතව පෙන්නන්නම්. ඒ වගේම ඉතාම පැහැදිලි පිරිසුදු බුදුදහම මා සන්තකයේ තියෙන මම ඉතාම දීර්ඝ අධ්‍යයනයක් 1995 සිට 2018 වර්ෂය දක්වා කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පස්සේ
ඉතාම නිවැරදි එවගේම මුල් බුදු සමය ගොඩ හරන්තියනවා. ඒ නිසා බොරුවට තමන් ලොකු චන්ඩි බව පෙන්න්න හදන්න බ ලොකු දක්ෂෝ බව පෙන්න්න හදන්නකවා. තමන් නොදන්න දේවල් ගොඩක් තියෙන ගොඩක් දැ මම එකක තේරවාදී කොට්ටාසියන් එක සාකච්ඡා කරන මේ දවසල් සාකච්ඡා කල්ලා බලකොට මට තේරෙනවා මේ මිනිස්සු මූලික දේවල් වදදන්න මූලික දේවල් දන්න දැන් ගොඩක් කෙනෙකුයි මං අහනෝ පටිච්ච සම්පාදය ඔවුම පටිච්ච සම්පාදය දැන අවබෝධ කරන් තියෙන එක ගොඩක් අය කියනවා ගොඩක් අය කියනවා හා තම මාර්ගඵලලාභී මොකද මාර්ගඵලලාභී ඉන්නම් පටිච්ච සම්පාදය අවබෝධ වෙන්න ඕන මං කියනවා අවිද්‍යාව නැත්තම් සංඛාර නැති වෙන්නේ කොහොමද සංඛාර නැත්තම් විඥාන නැති වෙන්නේ කොහොමද කිව්වම මේ මිනිස්සු මගෙත් එක රණ්ඩු වෙන්නේ නෝ ඒ මිනිස්සුන්ට කියා ගන්න බෑ පුළුවන් නම් අවිද්‍යාව නැත්තම් සංඛාර නැති වෙන්නේ කොහොමද සංඛාර නැති වුණාම විඥාන නැති වෙන්නේ කොහොමද කියලා ඔය තියෙන තේරවාදය අනුව ඔප්පු කරන්න තේරවාදය අනුව ඔය කරුණු දෙක ඔප්පු කරන්න බෑ තේරවාදය අනුව ඔය කරුණු දෙක ඔප්පු කරන්න බෑ තේරවාදින් ඔය කරුණු දෙක ඔප්පු කරන්නේ හරියට මේ අර වටේයාමක් කරන්නේ කෙලින් කියන්න බෑ ඒ මාතෘකාව ගැන කතා කරන්න ගියාම වෙන වෙන අපබ්‍රංශ කීකේ මකාරිනෝ මම අභියෝග කරනෝ පුළුවන් නම් තේරවාදී ඒ තේරවාදී කියන මේ විදියට සංස්කාර නැති වුණාම විඥාන නැති වෙන්නේ කොහොමද අවිද්‍යාව නැති වුණාම සංස්කාර නැති වෙන්නේ කොහොමද කියලා ඔප්පු කරන්නේ ඔය විභජ්‍යවාදීන් පුළුවන් නම් ඇවිල්ලා මට ඔප්පු කරලා පෙන්නන්න මම විභජ්‍යවාදීන් එක තරහ නැහැ මම විභජ්‍යවාදීන් පැත්තේ තමයි වාඩි නමුත් විභජ්‍යවාදී අධ්‍යයන කොට විශාල දෝෂ අටගෙන තියෙනවා ඒ නිසා ඔය තියෙන දෝෂත් එක්ක ඔය ගමන යන්න බෑ ඔය විභජ්‍යවාදී ඉස්සරහට දාගෙන යන කට්ටිය තමයි මේ සල්ලි හිඟා කෑවේ පාරවල් ගිහලා සල්ලි හිඟා කෑවෙත් ඔය කට්ටිය මොකද දස යකප වස්තු හිඟා කහලා තමයි දැන් මේ විභජ්‍යවාදයක් ගැන කතා කරන්නේ ඒ නිසා ඒ කට්ටියට අයිතියක් නැහැ ඒකේ ප්‍රධානත්වය ගන්න ඒකේ ප්‍රධානත්වය සුසු කෙනාට දෙන්න ඒක එහෙම නැතුව කරන්න බෑ දන්න කෙනෙකුට දෙන්න නොදන්න අය ඔය කරන්න යන්නකෝ ලොකු අනතුරක තියෙන බුද්ධාගම නොදැන බුද්ධාගම විස්තර කරන්න කියලා තමන්ගේ මතවාදයේ මේ ප්‍රසිද්ධ කරන්න යාමේ ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න මේ මේක තනියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි බුද්ධාගම පිරිසුදු කරන්නේ මේ කවුරු සාමූහික ප්‍රයත්නයක් ඇටියට සියලුම සංඝ සභාවන් එකතු වෙලා සියලුම බෞද්ධ කොට්ටාසයන් එකතු වෙලා මේ සාකච්ඡාවෙන් ගන්න ඕන තීරණයක්. එහෙම නැතුව මේ විභජ්‍යවාදී කියන වචනයට සීමා වෙලා ඒක කරන්න කියොත් අන්තිමට මහා සාංගික પરම්පරාවත් විභජ්‍යවාදී. ඒ නිසා ඔක්කොම කලවම් ගිල යනවා. ඒ නිසා ඉදිරි දවස් කීපය තුළ මම බලාපොරොත්තු වෙනවා විවිධ බෞද්ධ කණ්ඩායමක මේ සම්බන්ධව සාකච්ඡා කරලා තනි බුද්ධාගමක් තනීමේ වැඩපිළිවෙල ශීඝ්‍රයෙන් ඉදිරියට අරන් යන්න මම බලාපොරොත්තු වෙනවා මේ Facebook හරහා හමු වෙන පාඨක පිරිස ඒ කටයුත්තට මේ ඔවුන්ගේ උපරිම සහාය දෙයි කියලා මේ කටයුත්තෙන් මම සත පහක මුදලක් එකතු කරන්නේ සත පහක ආදායමක් මේකෙන් මම ලබන්නේ මේ හුදෙන්ම මේ ධර්මය වසර 5000 කාලයක් ආරක්ෂා කර දීමේ පරම පවිත්‍ර චේතනාවෙන් තමයි මේක කරන්නේ. ඒකයි මම සිවුරක් දාගන්න නැතුව මේ වැඩේ කරන්නේ. සිවුරක් දැඳගෙන ඕවා කරන්න බෑ. සිවුරක් අඳගෙන සාසනය එකතු කරන්න ගියොත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා එක කට්ටියක එකතු වෙලා අනිත් කට්ටියෙන් වෙන් වෙන්න. ඒක ඊටම භයානක ප්‍රතිඵල ආයිති වෙන දෙයක්. මෙතන කරන්නේ මේ වගේ දෙයක් නෙමෙයි. පැහැදිලිවම සාසනය එකතු කරලා තනි බුදු සාසනයක් හැදීමේ ශීඝ්‍ර ක්‍රියාවලියක් තමයි මේ පටන් ගන්න තියෙන්නේ. මේ ශීඝ්‍ර ක්‍රියාවලියට එකතු වෙන්න කැමති අය ඉන්නව නම් මේ මගේ දුරකථන අංකය තියෙනවා 0.71 3 3 4 4 5 5 4 ඒ දුරකථන අංකයට කතා කරලා අපි මොකද අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි සතිය තුළ තවත් මෙවැනි සාකච්ඡා රාශියක් තියලා මේ තනි බුදු සසුනක් නැගිටවීමේ ක්‍රියාන්විතය ආරම්භ කරන්න ඉතාම ශීඝ්‍රයෙන් අපිට ඉතාම කෙටි කාලයක් තියෙන්නේ මේ කෙටි කාලය තුළ මේක කරේ නැතොත් අපිට කවදාකවත් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම බුද්ධාගම ඉතුරු වෙන්නේ නැහැ. ඔය බෙදාගෙන විභජ්‍යවාදීන් අරවාදීන් මේවාදීන් කියලා යන ගමන අවසානයේ ඒ කිසිම වාදයකින් තොරව මුල් බුදු සමය තමයි අපි පිළිගන්න ඕන. අපිට ওই වාද වැදන්නේ නැහැ. ඒකත් මතක තියාගා ගැනීම. ඒ වගේම මේ කරන කටයුත්ත කිසිම ආගමික කොට්ටාසයක් ඒ වගේම පන්තියක් එක්ක කරන වෛරකින් කරන වැඩක් නෙවෙයි. කවුරුත් අනාගෙන කියලා පේන නිසා මේ අනාගතයක ලිහලා දෙන්න තමයි හදන්නේ. ඒ නිසා විභජ්‍යවාදයේ ඉන්න සියලුම මේ ගුරුන් වහන්සේලාට මේ ප්‍රමුඛයන්ට
ආරාධනා කරනවා එන්න ඔය මහන්තත්තකම් තියාගෙන තමන් වහන්සේලාට වැරදිලා තියෙන්නේ හරියට බුද්ධාගම මට මේක විස්තර කරන්න පුළුවන්. ඒක මං අභියෝග කරනවා ඕනම වියත් සභාවක ඕනෑම පිරිසක් මැද්දේ ඕනෑම පිරිසක් මට එරෙහි වෙලා මේ කියන කරුණු බොරුවේ කියලා පෙන්වන්න. මම එදාට මම මේ කියන ඒවා නවත්තනවා. ඒ නිසා මේ පැහැදිලි පිරිසුදු බුද්ධාගම තමයි මේ කියන්නේ. මේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කවුරුත් මීට වැඩිය බුද්ධාගම මං හිතන්නේ පිළිතුරු කරන්න බැහැ වෙනත් ආකාරයකට. අවුරුදු 24 කාලයක් එක දිගට කරන ලද අධ්‍යයනයන්ගෙන් පස්සේ තමයි මේ පිරිසුදු බුද්ධාගම හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පිරිසුදු බුද්ධාගමට පහින් ගහන්න එපා. මේ පිරිසුදු බුද්ධාගම මම දෙන්න සූදානම් ඉදිරි කාලවකවානුවේ. අපි බලාපොරොත්තු වෙනවා මේ පිරිසුදු බුද්ධාගමත් එක්ක අපේ බෞද්ධයන් ශීඝ්‍රයෙන් එකතු වෙලා තනි බුද්ධ ශාසනයක් නගා සිටීමේ කාර්යයට එකතු වෙලා බුදු සසුන වසර 5000 කාලයක් ආරක්ෂා කර දීමට මට සහාය ලබා දෙවි කියලා.